මහියංගනේ පෙරහැරට සහභාගී වී සිටින අතරතුර වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ සීතා ඇතින්න ඊයේ රාත්‍රියේ මහනුවර රණවන ප්‍රදේශයට ගෙනෙනු ලැබුවා. එහිම ඇතින්නට වැඩිදුර ප්‍රතිකාර කිරීම සඳහායි. මේ ඇතින්න දැන් අවුරුදු 31ක් අපේ පවුල අපේ නිවසේ තමයි ඇතුණා. ඒම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැරද්දකින් තමයි මේ ඇතින්නට මේ වෙඩිවැදීම සිදු වෙලා තියෙන්නේ. වෙඩිවැදීම සිදු වෙච්ච අවස්ථාවේදීම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සීලයින් දීලා තිබිලා තිනවා. නමුත් මේ දක්වා ගරු දිවන් නිලමෙතුමා මේ මුල් වෙලා පීරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අශෝක දන්නුගල්ල මෙතුමා මූලික කරගෙන වෛද්‍ය ප්‍රතිකාර සිදු කරමින් යනවා. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේදී මෙතෙක් පෙන්ඩෝල් පෙත්තක් ලැබිලා නැහැ. මයියගර මේ රාජමා විහාරයේ මේ විහාරාධිපති හිමියන් එම් බස්රායක නෙමෙයි ගයන් හිං කියන මෙතුමා ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුවේ අය සෑහෙන මයියංගනේ ගමෙන් සෑහෙන සහයෝගයක් ලබා දුන්නා මේ සිංහල වෛද්‍ය ක්‍රමයට හස්ති වෛද්‍ය ක්‍රමයට සිංහල මේ වෙදකම කරගන්නට ඒ වගේ අපිට සෑහෙන සහයෝගයක් ලබා දුන්නා ගමෙන් මයියංගනේ. ඇත්තම පොලිස් දෙපාර්තමේන්තුවෙන් සහයෝගයක් ලබා දුන්නා වෙනත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ දක්වා කිසිම සහයෝගයක් ලබා දීලා නැහැ. අපි කියලා මේ ස්කෑන් යන්ත්‍ර ගෙන්නලා මේකේ යම්කිසි ද්‍රව්‍යයක් තියෙනවා කියන එක විතරක් දැනගන්න ලැබුණා. නමුත් ඒකත් ඒගොල්ලන් මුලින් පැවසුවේ පාස්ටික් උණ්ඩ කියලා. නමුත් මේක ජීව උණ්ඩ බවට ඒ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පසු වෛද්‍යවරුන් මේක තහවුරු කරගත්තා. එයාටත් මේක ගැටලුකාරී තත්ත්වයක් වුණා. වෛද්‍ය පීතයට ආසන්නම අලියම්පුතෙක්ගේ නිවසක් මගේ අපේ යාළුවෙක්ගේ ඒ නිවසට තමයි ගෙනාවේ. අපේ මහරගම ප්‍රදේශයේ මගේ නිවස තියෙන්නේ. එච්චර ප්‍රදේශයකට ගිහිල්ලා ප්‍රතිකාර කරනවට වැඩිය පේරාදෙණිය වෛද්‍ය පීතිය ආසන්නීම තීරණ මෙම නිවසට මම රැගෙන ආවා. සර්ජරි එකක් කරපු නිසා ඒ සතාට ඇවිදීමේ අපහසුව ගොඩක් තියෙනවා. ඒ කියන්නේ තව ඒක තුවාලේ ටිකක් මේ කැපුම්ෙන් ඒ මූණිස්සන් ගැනීමට සර්ජරි එක ටිකක් වැඩියෙන් කරන්න උනා. ඒ නිසා මේ අතට අපහසුතාවයක් තීර නිසා ළඟම වෛද්‍ය පීතේ ළඟම තැනට රැගෙන ආවේ. දැන් අපි මේ ඒක මේක සැලවීමත් සමගම 30 වෙනි දින සිට මේ දක්වා දින 6ක් අපි මේ අපේ සිය පවුල අයයි මේ මගේ හිත මිත්‍රයෝයි සියලුම දෙනා මේ සතා වෙනුවෙන් කැපවීමක් කරගෙන මෙතන ඉන්නවා. එතකොට මේකට මේ සතාට ඇතින්නට සාධාරණයක් වෙන්න මේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහයෝගයක් ඇත්තටම ලැබුණේ නැහැ. ඒ හින්දා රජී පැත්තෙන් ඒක මා ලොකු දෝෂයක් කියලා තමයි මම කියන්නේ. තුවාල 8ක් තියෙනවා. ජීවොන්න තියෙනවා කියලා එතකොට තමයි එකතේ වෛද්‍ය තරිඳු විජේකෝන් මහතාද සිතා ඇතින්න අද පරීක්ෂා කළා. ඒ
උදේම අපි වෛද්‍ය පරීක්ෂාවට ලක් කරා යගේ තත්ත්වය කොහොමද ට්‍රාන්ස්පෝර්ට් එකේදී එයාට මොනවද හරි ගැටලුවක් වෙලා තියෙනවද ඊට පස්සේ මේ පරිසරයටත් එක්ක එයා ඉන්නේ කොහොමද කියන එක ඇත්තටම අපිට මූලිකවම කලින් සිදුවිච්ච සිදුවීමත් එක්ක ඒ උණ්ඩ තියෙන ප්‍රදේශයත් ඊට පස්සේ අපි සත්කමක් කරා ඒ උණ්ඩ ලබා ගන්න ඒ සත්කම නිසා ඇතිවෙච්ච සුවාලත් ඊට අමතරව මොනවම හරි වෙන ගැටලු මතුවලා තියෙනවද කියන එකත් ඒ දේවල් ටික තමයි ප්‍රධාන වශයෙන් පරීක්ෂා කරේ කලින් උණ්ඩ සහිත ඒ තුවාලවල ගැටලුවක් නැහැ ඊට පස්සේ ඒ වගේම සත්කමට අදාළ තුවාලත් සුවම තත්ත්වකින් පත් වෙනවා මෙයාගේ අනික දේ තමයි මේ කට්ටිය හොඳට ඇවිදලා ඒ කියන්නේ ව්‍යායාම කරපු අලි අපි දැන් වෛද්‍ය උපදෙස් මත සතියක් වගේ කාල සීමාවක් එක තැනම තියාගෙන හිටියා අපි ඒක මෙයාගේ සෞඛ්‍යට එච්චර හොඳ නැති බවක් අපිට දැන් තේරෙනවා ඒ සම්බන්ධව මහාචාර්ය දංගොල්ල මහත්මාවත් දැනුවත් කරා මොකද මෙයාගේ බඩේ පල්ලෙහා ප්‍රදේශයෙන් පොඩි ඉදිමුමක් පටන් අරගෙන තියෙනවා ඒක ගෘහස්ත්‍රිතාලින්ගේ එක්තැන් කරලා සතියක් දෙකක් තියෙනකොට වෙන දෙයක් ඒක නිසා අපි අලි අයිතිකරුට මේ ඇඩ්වයිස් කරා මෙයාගට පොඩි ව්‍යායාම් ප්‍රමාණයක් ලබා දෙන්න ඕනේ කියලා ඒක නිසා පොඩි දුරක් දවසකට ඇවිද්දවල ගෙනල්ලා වෛද්‍ය මොනවම් හරි ඒ කියන්නේ වෛද්‍ය අධීක්ෂණය යටතේ පොඩි ව්‍යායාම ටිකක් පටන් ගන්න සූදානම් වෙනවා මොකද එහෙම නැති වුණොත් ඒක මෙයා එක්තැන් කරගෙන අපි තියාගෙන හිටියොත් ඒක දිගින් දිගට තියෙන හොඳ දෙයක් නෙවෙයි ඒක මෙයා වෙන අසනීප තත්ත්වවලට බලපාන්න පුළුවන් අද දවසේදී අපි ප්‍රතිජීවක ඖෂධ ලබා දුන්නා වේදනා නාශක ලබා දුන්නා සහ සිදුවී තියෙන තුවාලවලට මගේ අර කලින් ආකාර දෙකේදීම සිදුවෙච්ච මේ ඒ තුවාල කොට වලට බෙහෙත් ඒ කියන්නේ ඖෂධ ලබා දීම සිදු කරලා තියෙනවා ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න News First ජනතාව සමග